යමහා රේසියර් අසමසම දහවනයක් AMW වෙතින්ම පමණයි. මේ මරාගෙනilla මේක වර්ධනය කරොත් රටේ ආරක්ෂක හමුදාවට පොලිසියට මේක පාලනය කරගන්න බැරි තත්වයකට ගෙනිලා. සමහරලාට පාප් වහන්සේම කියයි මේකට මැදිහත් වෙන්න කියලා. මේ රටේ සිරු මහජනයා අනාරක්ෂිතයි කියලා. කිතුණු අපමණක් නෙවෙයි කියලා. එතකොට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සම් කරනවා කාටවත් ගාණක් නැහැ. ඇයි අපි ඉන්නේ මලකඳන් දිහා බලාගෙන. එතකොට ඇමරිකානු 73 වෙනි යුද සැපයුම් අනුකණ්ඩය ලංකාව ඇතුළේ ඇවිල්ලා කඳ උර දාගන්න. එතකොට අපිට ඒක පේන්නෙත් නැහැ. අපි ඉන්නේ මරාගෙනilla දිහා බලා. ඒ නිසා එතෙන්ට නම් මේ රට වැටෙන්න දෙන්න එපා. වඳින්නම් මේ රටේ තරුණ පරම්පරාවට දූ දරුවන් වැඳලා කියන්නම් දන ගහලා වැඳලා කියන්නම් දුවේ පුතේ. ඒකට නම් මේ රට ගෙනියන්න එපා. එතෙන්ට මේ රට ගෙනිච්චොත් අනාගතේ ඉවරයි. මේක තව සිරියාවක්, මේක තව ලිබියාවක්. ඒ පාප කර්මය නම් කරන්න එපා. ඒ නිසා අපිටයි මේ රටේ ඒ එතෙන්ට වැටුනොත් ආයි පස්සට ගන්න බෑ. අද ආයි ලිබියාවක් හැදෙන්නේ නැහැ. සිරියාවේ අර මහා බිඳ වැටිච්ච ගොඩනැගිලි ආයි හැදෙන්නේ නැහැ. ඒ වෙච්ච විනාශය නැවත හරවන්න බෑ. ඊට පස්සේ මේක විදේශිකයන්ගේ තිප්පොල. ඊට පස්සේ සොදේශිකයන්ගේ වහලෙ. මම දන්නේ නැහැ පොලිසිය උදාසීන වෙන්න හේතුව මොකද්ද කියලා. මම දන්නේ ආරක්ෂක හමුදා මේ තත්ත්වය මැඩපවත්වන්න වහාම කැඳවීම නොකරන්නේ ඇයි කියලා. මම දන්නේ නැහැ කුලියා පිටියට පිටින් ඇවිල්ලා එන තරුණයෝ 100ක් 200ක් 500ක් එකපාර ඇවිල්ලා ගහනකොට ඒක පාලනය කරන්න මැදිහත් වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන. ඔබ බිල්ලක් වෙලාද? Hiru Gossip.lk